මේ මුළු සමාජම ඛේදවාචකයකට තල්ලු වෙමින් තිබෙනවා. පාසල් දරුවන් කලන්තද, ඒක ඇත්ත බොරුවක් නෙවෙයි. මට හම්බුණා මේ විදිහට මාතර බලමණ්ඩලයේ අපි සමුළු තියෙන වෙලාවෙදී එතන අපේ ගුරුවරයෙක් එයා අපේ විද්‍යාක සභාවට තීරණා. එතකොට මට එතුමගේ පාසලේ ඊට කලින් දවසේ 14 දිනක් උදේ රැස්වීම කඩව වැටුණා කිව්වා. විනාඩි 21යි රැස්වීම තිබ්බ කිව්වා. 14 දිනක් කලන්ත දාලා වැටුණා. දෙන්නේ ඊට කලින් දවසේ රැයට කාලත් නැහැ. ඒ විතරක් නෙවෙයි බස් ගාස්තු ඉහළ යාම නිසා දරුවන් පාසලට එන එක අඩු වෙලා තියෙනවා කියලා කිව්වා. දින 5 වෙනකොට පාසල් එන දින 3යි කිව්වා සමහර තැන්වල. එනිසා මොකද සිදු වී තිබෙන්නේ? පාසල් යන දරුවා, තරුණයා, ව්‍යාපාරිකයා, සාමාන්‍ය කම්කරුවා මේ සියලු දෙනා විශාල පීඩාවට ලක් වෙමින් තිබෙනවා. මොකද්ද වෙන්න පුළුවන්? මේ ජනතාව මේ පීඩාවට රෙහිව අනිවාර්යයෙන්ම නැගී සිටිනවා. එනිසා තමයි මහ බැංකුවේ අධිපති නන්දලාල් මහත්මයා කිව්වා, පළමු නැගිටීම ටිකක් මැදපාන්තික නැගිටීමක්, දෙවෙනි නැගිටීම ජනතාවගේ පීඩාව නිසා සිදුවන නැගිටීමක්, එය ලේ වැගිරීමක් දක්වා ගමන් කළ හැකි කියලා නන්දලාල් මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වා. ඇයි? ජනතාව හුදකලා ලෙස මේකට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වන්න පුළුවන්. සමහර අය ගෙවල් වලට පැනලා මංකොල්ල කන්න පුළුවන්. සමහර අය සෝප්පුවකට පැනලා හොරකම් කරන්න පුළුවන්. සමහර අය පාර යනකොට දැන් බලන්න වාර්තා වෙන කොතර වාර්තා වෙනවද? චේන් එක කඩ යනවා, බෑග් එක උස්ස යනවා. එක එක අය මේකට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වනවා. අසාධාරණනේ. තමන්ගේ දරුවගේ ආහාර වේල පිළිබඳ ප්‍රශ්නේ. අම්මා ගිහිල්ලා කිරිපැකට්ටක් උස්සනවා. තාත්තා ගිහිල්ලා සමපෝෂක පැකට්ටක් උස්සනවා. මොකද සිදු වී තිබෙන්නේ? ජනතාව මේකට තනි තනියම හුදකලා ලෙස ප්‍රතිචාර දක්වනවා. හැබැයි ඒ ප්‍රතිචාර වලින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට අත්තරින්න බැරි වගකීමක් තිබෙනවා. ජනතාවේ පීඩාවට නැගී සිටීම අපේ රටේ තුලේ යලි ඛේදවාචකයක් ඇතිවීම වැළැක්වීමේ වගකීම අපිට තිබෙනවා. කාට නැතත් අපිට ඒක තියෙන මතක තබා ගන්න. රනිල්ටන ඒගොල්ල කැමති ජනතාව හුදකලා ලෙස ප්‍රතිචාර දක්වනවා නම් පහර දීලා කූඩුවේ දාලා පුනරුත්ථාපනය කරලා එළියට දාන්න. ඒගොල්ල කැමති ජනතාව මේ පීඩාව සංවිධානාත්මක නැගිටින්නේ නැතුව, මේ පීඩාව සංවිධානාත්මක නැගිටින්නේ නැතුව ජනතාව තනි තනි ලෙස ඔහේ මේකට එරෙහිව නැගිටින එකට ඒගොල්ල කැමති. ඒගොල්ලන්ට වඩා ප්‍රචණ්ඩකාරීත්වයක් දැන් රටට. එනිසා තමයි ඔයගොල්ල දැක්කනම් පහුගිය දවස්වල මේ පෙළපාලියක් යනවා. ලිප්ටෙන් ඉඳන් කොටුවට යන්නේ යන බව කියලා තියෙනවා. පොලිසිය නතර කරන අතරමැදින් නතර කරලා මම් පහරන්න වගේ පහර දෙනවා. මම් මරදාන පොලිසියට ගියා. එදිනෙම DIG මහත්තයට මම කිව්වා, ඕගොල්ලෝ කොටුවට යන්න දුන්නා නම් දැන් ළමයිනුත් ගෙදර ගිහිල්ලා ඕගොල්ලොත් ගෙදර ගිහිල්ලා මමත් ගෙදර ගිහිල්ලා. මෑතකදී ඇමරිකන් එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලයේ විදේශ සබත්තා පිළිබඳ කමිටුව රැස් වුණා. විදේශ සබත්තා පිළිබඳ කමිටුව රැස් වෙලා කිව්වා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උන් දැනුම් දුන්නා, ඕගොල්ලෝ ලංකාවට ණයත් දෙනවා නම් හොරකම් කරන එක නතර කිරීම සඳහා සලස්මක් එක්ක දෙන්න. ජාත්‍යන්තර ප්‍රතිරූපය. ජාත්‍යන්තර මානවිකන් සංවිධානය මොකද කිව්වේ? ලංකාවට ණයත් දෙන්න බලාගෙනයි ජනතාවගේ සල්ලි හොරකම් කරන කණ්ඩායමක් ඉන්නවා. ණය දෙනවා නම් හොරකම් කරන නේද එක වළක්වන්නත් යෝජනාවක් එක්ක දෙන්න. ලෝක බැංකුවේ මෑතක දුන්න පොහොර ගෙන්වා ගැනීම සඳහා ණයක්. ලෝක බැංකුවේ පොහොර ගේන්න ණයක් දෙනකොට ලෝක බැංකුව කියනවා, අපි පොහොර ගේන්න ඕගලන්ට ණයක් දෙනවා. හැබැයි හොරකම් කරනවද කියලා බලන්න කට්ටියකුත් දෙනවා. ජාත්‍යන්තරේ. මේ ළඟදී මානව හිමිකම් කොමිසම රැස් වුණා. කොමිසමට තියෙන සීමාව මැන්ඩේට් එක බලය තියෙන්නේ මානව හිමිකම් සහ සිවිල් අයිතීන් සහ දේශපාලන අයිතීන් පිළිබඳ. හැබැයි මේ මානව හිමිකම් කමිටුවේදී මොකද වුනේ? ලංකාව පිළිබඳ යෝජනාව ඉදැම්ම මොකද්ද? සිවිල් අයිතිවාසිකම් මානව දේශපාලන අයිතිවාසිකම් වලට අමතරව දැම්මා ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්න ඕනේ. ඔන්න මානව හිමිකම් කොමිසමේ යෝජනාව. ඇයි ආර්ථික අපරාධ කරුවන් ඉන්නේ? ඔවුන් කියනවා ආර්ථික කඩාවැටලා ආර්ථික විනාශ කරපු තැනක සිවිල් අයිතිවාසිකම් සහ දේශපාලන අයිතිවාසිකම් රැකෙන්නේ නේ. ආර්ථික සුන්නත් දූරි වෙලා ආර්ථික විනාශ වෙලා කොහෙද සිවිල් අයිතිවාසිකම් රැකෙන්නේ? ආර්ථික කඩාවැටලා කොහෙද දේශපාලන අයිතිවාසිකම් රැකෙන්නේ? ඉතින් මානව හිමිකම් කොමිසම කියලා මොකද්ද? ලංකාවේ ආර්ථික අපරාධ කරුවන්ට දඬුවම් දෙන්නේ කියලා. ඔන්න ජාත්‍යන්තර ප්‍රතිරූපී. අවසානයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තමන් දෙන ලද එකඟතාවයන්ගේ එකක් තමයි වංචා දූෂණ නතර කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් ගොඩනගන්න ඕන. ඔන්න IMF එක කියන්නේ. ද කෙන්‍යාවේ පාර්ලිමේන්තුවේ ලංකාව ගැන කතා කරන්නේ කොහොමද? ණය අරගෙන කඩාවැටී රටක් හැටියට. එංගලන්ත පාර්ලිමේන්තුවේ මෑතකදී කතා කරේ මොකක්ද? ආර්ථික අපරාධ කරුවන් ඉන්නේ රටක් හැටියට. බංග්ලාදේශයේ අගමැතිනේ මොකද මෑතකදී කිව්වේ? ලංකාවට ණය අරගෙන වෙච්ච දේ වෙන්න මම බංග්ලාදේශෙට ඉඩ දෙන්නේ නැහැ කිව්වා. ඔන්න අපිට හදලා තියෙන ජාත්‍යන්තර ප්‍රතිරූපී. ඕක තමයි ශ්‍රී ලංකාවට අද තියෙන ජාත්‍යන්තර පිළිගැනීම.